අද වීඩිය එක පටගන්න කලින් අපි දෙයක් කොයාලට කියනවා. මේ වීඩිය එකක් එක සඳහන් වෙන කරුණු විශ්වාස කරන්න බැරිතරමටම අත්්භූත වෙන්න පුළුවන්. නමුත් මේ කරුණු සියයට සියයක්ම සත්‍ය වනාතර, ඔබට මේ කරුණුවල සත්‍යය සත්‍යතාවය අන්තර්ජාලයේ භාවිතා කල්ලා පිරික්‍සලා බලන්න පුළුවන්. කොහොමුණත් මේ පවැස්සීමට යනදේ තාමත් විද්‍යාජන්ඩත් අභිරහසක්මනා අතර නිසා සහර තැන්වල විද්‍යාත්මක උපකල්පන යොදාගන්නට සිද්ධවෙලාතියෙනවා. වර්ෂය දෙදස් දාසය. ස්ථානය කිව්බාවේ හවානවල ඇමරිකානු තානාපති කාර්යාලේ. වැඩ කන්න කාර්යොමණ්ඩලේ සාමාජිකයන්ට අමතු සිදුවීමට මුොහුණ දෙන්න සිද්ධ වෙනවා ඔන්ගේ හිසා අභ්‍යන්තරයෙන් අපිරහ ශබ්ද නිකුත් එෙන්න්න පටන් ගත්තා. මේ ශබ්දය හෙන්න්නේ එයාට විරයි වෙන කෙනෙක්ට මේේශබ්දය හෙන්නෙ හැ මහරයට සිහිමද ගතිය. ඒවගේම තවත් අයට කලන්තය. මොනඋනාධ කියලා කවුරුද දන්නේ නෑ. ඉතින් ඒක අබිරහසක්ම වුණා නමු තීටපස්සෙ මේ සිදුවීම ඉන්දියාව ඊස්්‍රයිලය වගේ රටබල්වලනුත් වාර්තා වෙන්න පටන් ගත්තා හැබැ මේක වාර්තාාවනේ ඇමරිකානු තානාපති කාර්ඩයාලබලින් විරයි ඉතින්මොකක්තු මේ අිරහස. ෆයිජි කුලුණු හැමතම ගහන්නන්නේ ඒහරහා මිනිසුන්ගේ මොලේ පාලනය කරන්න. ඒවගේම ඒහරා මිනිස්සු සම්බීන් බවට පත් කරන්න. ීට වසර කහිපේකට කලින් කට්ටිය මෙහැමකිවම අපිඒට හිනාවනා, ඒත් විද්‍යාවට ටිකක් හරි දන්නය වශයෙන්. විද අපේ විද්‍යාත්මක දැනමට අහුවවෙන්නේ නැතිදයක් කවරුහරිකිෙ කිවම අපිට තින දැනුම භාවිතා කරල මේ තර්කය කඩ ඕනෙ කියලා තමයි අප හිතුවේ. නමුත් පසු කියදා ඇමරිකාවේ විද්‍යාඥන් වාර්තාාවක් කිදිරිපත් කලා ශුද්‍ර තරංග භාවිතා කල්ලා චීනය විසින් මිනිස් මොලේට කරන බලපෑම් මනසට ඇතිකන්න බලපෑම් තමයි ඒ වාර්තාාව තිබුණේ මේ වාර්තාව දැක්කම අපිටත් කට උත්තර නෑ. හැබැයි අපි කීටවත් කියන්නේ නෑ 5G තාක්ෂණය භාවිතා කල්ලා මිනිසුන්ගේ මොලේ පාලනය කරන්න ඒවගේම ඒහා මිනිස්ු සුම්බින් බාට පත්. න්න පුලුවන් කියලා. අපි කියන්නේ ඒ කතාව ඇත්තක් නැත්තෙම හැ කියලා විතරයි. ඇයි අපි හෙම කියන්නේ. නැට්ට පාගගන්නනතුව හරිම කාරණාව දැනගන්න නම්. අවසාන වෙනකම් වීඩියක ලන්න වෙනවා. ඉතින් මොකක්ද මේ වාර්තාව. ඒවගේම ලංකාවට සිද්ධවඋනදේ ැන දැනගත්තම අපිට අපි ගැනම දුකහිතුනා. ඉතින්න්නේ සියලොම දේවල් අද අපි කතා කරමු. ඉතින් මේක විද්‍යාවෙන්ම පැහදිලි කරන්න සඥ්‍යාවකෙවත් සික්නල් එකක දකින්නර් ලැබෙන ප්‍රධාන ගුණාංගයක් වන සං්‍යතයහෙවත් ෆ්‍රීකවන්සි ගැෙන කතාා කරන්න වෙනවා. 5Gවල සංඛ්‍යාතය ගොඩක්ම වැඩි. 5Gවල සං්‍යතය ගොඩක් වැඩි වෙනකොට තරංග ආයාම ගොඩක් අඩුුවෙනවා. සංඛ්‍යාතයේ වැඩිවන් නිසා මේ තරංගවට ගමන් කරන්න පුළුවන්දුර ගොඩක් අඩුවෙනවා. එසා 5Gටවල් විශාල සංඛ්‍යාවක් හැම තැනම පිහිටවන්න වෙනවා. 5G නෙට්වර්ක් එක බාවිතා වෙන්න පොඩි ට්‍රන්ස්මීට එකක්. සාමාන්‍යෙන් මේ වගේ එකකින් ආවරනය කරන්න පුළුව මීටු ස එක වගේ ප්‍රමාණයක් විතරයි. ඇත්තටම ශුද්‍ර තරග භාවිතා කල්ලලා මිනිසාට හානියක් කරන්න පුළුවන්. උදාහරණයක් විදට මයිකෝවව් අවන්න එකකින් වෙන්නෙත් මෙන්න මේ වගේ සිදුවීමක්. නමුත්ෆG භාවිතා වෙන්න තොරොත්තුරු හෝමාරකර ගැනීම සඳහායි. ක ෝඩ්ගාන ඉතාමත්ම අඩුයි. එන්සා මේ ෆයිජ වලින් ඒම මින්සෙක්ට හාහනියක් කරන්න බැෑ. කොටින්ම කියනවනම් සාන්‍ය මබයිල් ෆෝර්නකෙන් ලබෙන වි්‍යුච්චම්බවල ප්‍රවලතාවයට වඩා අඩු ප්‍රවලතාවයක් තමයි ෆයිජ වලින් ලැබෙන්නේ. ඒම තමයි විද්‍යාඥන් පවසලා තිබ්බේ. අපිත් විශ්වාස කළේ ඒකම තමයි. නමුත් පසුගේදා හවානා සිින්දරෝමයගෙන රිසර්ච් කරපු විද්‍යාඥඥන් කියන්න පටන්ගත්තා මේ සිද්ධ වුණේ ශුද්්‍ර තරංග නිසා කියලා. ඇබයි හොට මතකතියාගන්න මේක උපකල්පනයක් විතරයි. ඇමරිකානු ජාතිකයන් ඉලක්ක කල්ලා පමණක් එල්ලවුණු නිසාම මේක ඇඟිල්ල දික්ුණ චීනයට. මොකද චීනය දැනටමත් චුද්‍ර තරංග භාවිතා කල්ලා මනුෂ්‍යන්ට කරන්න පුළුවන් බලපෑම් කරන ආකාර්ගැන පරීක්ෂණ කරනවා. ඉතින් සහරවිට චීනයම මේක කරන වෙන්නත් පුළුවන්. ඒත් මතකතියාගන්න සමහරවිට මේක ඇමරිකායුම ගේක් වෙන්නත් පුළුවන් මොකද යාලගේ මොක් හරි දියුණු තාක්ෂණයක් භාවිතා කරලා මෙයාල මේක ටෙස් කරනවා වෙන්න පුුවන් චීන්න කියන්නේ කවුද හැමදේම කොපි කරන ජතියක්. ඉතින් චීන මේ කොපි කරන්න පරීක්ෂණ කනකොට මේක ටැගිල්ල චීනය පැත්තට දිග කරනවා වෙන්නත් පුළුවන් ැයි හොට මතකතියාගන්න මේ වාර්තාවෙත්තින්නේ මේ හවාන සිින්ද්‍රෝමය ඇතිුණේ ුද්්‍ර තරංග නිසා කියලා උපකල්පනයක් විතරයි. කොහොමඋනත් මේ ගැන විද්‍යාජන් පවසන නිසාම මේක ගැන කතා නොකරත් බෑ. හැබැයි හරිටම ඒ සිද්ධ වෙන්නේ එහෙමයි කියලා විද්‍යාත්මකව තර්කානුකූලව පහදන්නත් බෑ. ඒවගේම විද්‍යාජන් පවා තාම මේක ගැන හරියට කියන්න දන්න නෑ. ත් අන්න එතනින් තමයි අපේ ඇත්තම කතාව පටන්ගන්නේ. බටහිර විද්‍යාවේ මේවගේ තාක්ෂණයක් නැතිවුණට හෙල තාක්ෂීදි මේ වගේ ක්‍රම භාවිතා කරල තියෙනවා වෙනත් තැනෙදලා සතුරාට බලපෑම් කරන්න පුළුවන් විදිහේ. ඉතින් කවරුන් හෝ දියුණු ජාතියක් අපි ගනන්ගන්නවත් නැති හෙළ තාක්ෂණය අපෙන් අරගෙන මුළු ලෝකයම පාලනය කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්න්නේේද ඒ තමයි විඩේක පටගදදිම කිව්ව ලංකාව ගැන දුකයි කියලා. කොහොමරි අපහෆයිජ ගැනම කතා කලොත් මේක අයත් වන්නේ නියම නොවන මාධ්‍යහවත් අන්ගයිඩ මාධ්‍ය අයට ුද්‍ර රංගවලට ශුද්‍ර තරංගවල්දි ගිාහර්ටස් එකත් ගිගාහර්ටස් හතලියත් අතර පරාසේ සං්ඥා භාවිතා වෙනවා.ගොහ මරි අපි මේ කතාව කිව්වා කියලා ෆල්ජීවල්ට අනවශ්‍ය බියක් දක් වන්න එපා මොකද එකට හේතුවත් අප කියන්නම්. එකට හේතුව තමයි මීට වසරගේපේකටකලින් ජපාන මයිකෝ තරංග උඳදුන් භාවිතයේ තහනම් කිරීමට එයටට බලධාරින් කටයතු කල්ල තියවා කියලා සමාජමාධ්‍යී ජාලෝස්සේ පැතිරගියා. නදදාස් ස්ස වෙනකොට මයිකෝතරංග උුදුන් භාවිතයේ ජපානන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවටත් එසේ නොකරණය වසර පහකයිඳලා පහළව දක්වා සිරදනුවම්මලට ලක්කරන බවටත් ප්‍රචාරය කලා ඊයට පස්සේ මේකේ ඇත්ත නැත්ත ප්‍රංශයේ පුවත්පත් සේභාවක්කසින් හොයන්න පටන් ගත්තා ඒකෙන් පස්සේ හෙලියුුණේ ජපන් රජයේ මේ වනතුර මයිකරෝන්දුන් තහනම් පිළිබඳ එවන් තීරණයක් ගැන නොමැති බවයි පස්සේ හෙළිවුණේ මේ කතාව පතුරවලාතියන්නේ රුස්්‍යාව කට්ටියක් කියලා සමහරයි පවසන විදිට මේ රුස්්‍යයානු ඔත්තු සේවාාවේ වැඩක් ඒ යා මොක කරි මිශන් එකකට පාවිච්චි කල්ලා තියවා ඒත් මිෂන් එක මොක්ද කියලදන්න නෑ. ප්‍රතිඵලය මොක්ද කියල ද න්නත් නෑ. හැබැයි මෙහමකුත් තියෙනවා චීනේ මේ දවස්වල චුද්‍ර තරංග භාවිතය ගෙන ඇත්තටම පරීක්ෂණ කරනවා ්‍රදියන් විශ්විද්‍යාලයේ මහචාර්ය ද්ුවන් බයන් විසින් අජටආකාශ පාදක සූර ශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාකෘති යෝජනාවලයක් දෙදස් දා හතරවර්ශයේදි ඉදිරිපත් කලා. මේකති සිද්ධ වෙන්න සූර්ය ශක්තිය ශුද්‍ර තරංගවලට පරිවර්තනය වෙනකයි. මීට වසර කේපේකට කලින් ඔන් සූර් ක්තිය ශුද්‍ර තරඟ බවට පෙරලා මීට්‍ර පනස් පාක්දුරට රහන් රහිතව සම්ප්‍රේෂණය කරන්න සමත්තුනාා. දියන් විශ්වවිද්‍යාල මින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මේ සොළු සාර්ථකත්වය හේතින් තමාගේ ව්‍යාපෘති කාලරාමුව වසර තුනකින් පෙරට පැමිණි බවයි. විශ්වවිද්‍යාලයට අඇත් භෝමි කොටසක ඕන්ගේ අජටාආකාශපාදක සූරය බලශක්ති බලාගාරය එදි කර තිබෙනවා. මීටර් හැත්තපාක උසකින් යුතු වානවලින් නිෂ්පාදනය කලා තින දැවන්ත ග්‍රහක ඇන්ටනාවක් ඒ සතු වෙනවා. බස්ථාවරක්ෂයක පවතින චන්ද්‍රිකා පද්ධතියක් මගින් පැයි විසිහතරක් පුරා නොකඩවා හිරුවලිය ග්‍රහණය කර අදිිං්‍යාත ශුද්‍ර තරංගලෙස මේ ඇන්ටනාවෙත සම්ප්‍රේෂණය කිීම මෙහිී සිද්ධ වනාා. ඉතින් නැත්තටම සමහර විට චීනය මේවගේ තාක්ෂණයක් භාවිතා කලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ හවානා සිංදරෝමය වෙනම කට්ටියකගේ වෙනම ගේම් එකක් වෙන්නත් පුළුවන්. ොකද සමහර විද්‍යාජන් පවසන විදියට මේ වන්න කොඩත් අපේ ශරීරයට සෝක්ෂම විදියට මයිකරෝසන්සස් ඇතුළත් කල්ලා තියෙනවා. කොහමරි මෙස් සියලුමදේවල් කියන්නේ අපි නෙවෙයි. විද්‍යාජජන් පවසනදේවල් තමයි අපියාලට අරගෙනේ. ඉතින් මේ මයිකෝසෙන්න්සස් වල්ට පුුවන් 5යි සික්නල් වලින් මේ ගේම් එක ලස්සනට දෙන්න. ඉතින් මේ ීඩියෝව නිර්මාණයකිරීම සඳහා ලබාගත්ත මූලාශ්‍ර, අපි පහළ ඩිස්ක්‍රපෂන් එකේ දාලාතිෙනවා. කැමතියට ගිහිල්ල ඒව බල්ල වැඩිවිස්තර හොයාගන්න පුුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔයාදරන්නේ මොනවාගේ දාහසක්ද. ඒ අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න පා. අපි මේගේ මලත්ම වීඩියෝකින් හම්බෙන බලාපොත්වන්, අදට සමුවරගෙන අන්නට තමයි සූදානම් වෙන්න ඕල් තාමත් අපේ චනල්ල සබස්ක්‍රයිප් කරනැත්තං අනිවාරෙන්ම පහලින්තතින රතු පාට ටන කොබ සබස්ක්‍රයිප් කරන්න ඒවගේ ංචි බෙල්ලයි කන්න කලිකරොත් අපි අලතෙන් ීඩියෝවත් දාාපු ගමන් වායාලට ගන්න ගැනීම හැකියාව දීනවා.ඉන් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙම සියලම දෙනට සුබදවසක්.